Are you scared? I can see you from behind. You can hear me in your mind. මත්කුඩු භාවිතයට ඇබ්බැහිවෝ තමනුත් විනාශ වී පවුලේ අයත් විනාශ කොට මරණින් මතු ප්‍රේතයන් වී පිද බාහිර අයටද හිරිහැර කරදර කොට නරා දුකට පත්වෙති. කුඩු ජාවාරම්කාරයෝද උන්ට ඍජුව හෝ වක්‍රව උදව් කරන්නෝද අනියමින් උදව් කරන්නෝද ඔසුපත් නිරයවලින් මහා නිරයට වැටි අනන්ත දුක් විඳිති. කුඩු උරා ලැබූ වින්දනයට වඩා ලක්ෂ කෝටි වාරයක් ලෝදියෙන් පිලිසි මැරෙති. මැරි මැරි එහිම ඉපිදී පිද ලෝදියෙන් දැවි පිලිසි පිලිසි අනන්ත දුක් විඳිති. ආශ්වාදයේ හඳිනව නොදැන වස්තු තණ්හාව හා රස තණ්හාව නිසා එසේ තමන්ද විපතියට පත්ව අනුන්ද විපතියට පත්කරන එවැනි මහා අපරාධ සුළුකොට තැකීම කාලයේ විකෘතියක් සේ පෙනේ. දෙමටකොට පාලිත තිස් ඇවරදි බැංකු නිලධාරියකි මාසයකට ලක්ෂ තුනක් ඉක්මවා වැටුපක් ලබති. විවාහක ඔහු එක් දරුපියකි. උපාධි හා පශ්චාත් උපාධි සමත්ව වැදගත් තත්ත්වයක් ඉසිලීය. දැනට වසර දෙකක සිට හෙරෝයින් පානයට ඇබ්බැහි වී ඔහු දැන් රැකියාවට යන්නේද නැත. ශරීරය දුර්වර්ණ වී කෙට්ටු ඇත. එක් වේලකට හෙරෝයින් සඳහා රුපියල් 2000ක් වැය කරන ඔහු දිනකට රුපියල් 20000ක් මත්කුඩු සඳහා වැය කරයි. වෛද්‍ය ප්‍රතිකාරවලින්ද මනෝවෛද්‍ය ප්‍රතිකාරවලින්ද පුනරුත්ථාපන කඳවුරුවලින්ද කිසිදු සුවයක් නොලැබිනි. උගතෙකු ඔහුට ඇත්තටම මත්කුඩු භාවිතයෙන් ඉවත්වන්නට ඕනෑකමද පවදී. එහෙත් ඉන් මිදීමට නොහැකිව සිටී. අන්තිමේ ඔහුගේ මව්පියන් සමඟ බිරිය ඔහු ඇතුල් කොට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත කැඳවාගෙන ආහ. පැමිණ සියලු විස්තර පැවසූහ. ආධ්‍යාත්මීය උපදේශකවරයා ශක්ති කිරණ එල්ලකොට රෝග පරීක්ෂාවේ යෙදෙන විට පාලිත ගැහෙන්නට විය, පැත්තෙන්නට විය. ඔහුට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව ගවේෂකවරයා වටහා ගත්තේය. දින 21ක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නයි උපදෙස් දුන්නේය. තමන්ට මේ ජරා ඇබ්බැහියෙන් මිදෙන්නට අවශ්‍ය බව පාලිතද පැවසීය. එක් වරම කුඩු භාවිතය අත් නොහැර දිනකට වේල් 5ක්, 3ක්, 2ක්, 1ක් වශයෙන් ක්‍රමයෙන් අඩුකර නැවත එන්නයි ඔහුට කීවේය. බෝධි පූජා 3ක් පවත්වන විට පාලිතගේ ශරීරයේ විශාල දැවිල්ලක් හටගෙන හතරවෙනි දවසේ ගවේෂකවරයා සොයාගෙන ආවේය. එදිනද පාලිත දිෂ්ටි ගැන්වී අඬන්නට විය. එහෙත් භූතාත්මය කතා කළේ නැත. එදින ශක්ති ගැන්වූ දුම්කුඩු විශේෂයක් දුම් අල්ලන්නට දී නොබියව ඉතුරු බෝධි පූජා පවත්වා එන්නයි කීවේය. බෝධි පූජා අවසන් කොට පැමිණි දිනේ පාලිතට අවිෂ්ට වූ භූතාත්මය කතා කරන්නට වූයේය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. දැන් කතා කරමු එහෙනම්. කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ? මම කුසල්. ගම
මම වේයන් ගොඩ කවද්ද මැරුණේ? දැන් අවුරුදු 3කට කලින්. එතකොට ඔබ මේ පාලිතගේ කවුද? මම එයාගේ යාළුවෙක්. නෑදෑයෙක් නම් නෙවෙයි. එහෙනම් මං හොඳ වැදගත් පවුලක කෙනෙක්. උසස් පෙළ පන්ති ඉගෙන ගනිද්දී කුඩු ගන්න පුරුදු වුණා. මමයි අක්කයි විතරයි අපේ අම්මටයි තාත්තටයි හිටියේ. මං ගෙදර බඩු හොරකම් කරලා තුට්ටුවට දෙකට විකුණලා කුඩු ගැව්වා. මගේ අම්මටයි තාත්තටයි අහුවෙලා මාව බේරගන්න හුඟාක් වියදම් කළා. අන්තිමට මාව ඕස්ට්‍රේලියාවටත් යව්වා. මම එහෙදි හෙරොයින් පාවිච්චි කළා. එහෙදි කුටු ගහනකොට පොලිසියට අහුවෙලා උසාවිය දඬුවම් කළා. තාත්තා වියදම් කරලා ආයෙත් අපව මාව ලංකාවට ගෙන්න ගත්තා. මේ සිද්ධිය නිසා අම්මගේ පපුව හිර වෙලා මැරුණා. මගේ වැඩ නිසා තාත්තා අක්කවත් රට යව්වා. ඊට පස්සේ තාත්තට ගහලා තාත්තට මරණ තර්ජනය කරලා ගේ මගේ නමට ලියව ගත්තා. ඊට පස්සේ ගේ රුපියල් ලක්ෂ 25කට උකස් කරලා ඒ වගේනුත් කුටු ගැහුවා. තාත්තට ගහලා ගෙදරින් පන්න ගත්තා. අන්තිමට ලක්ෂ 25 ඉවර වුණාම දෙමට ගොඩදී බෙල්ල දීලා කෝච්චියට පැනලා මැරුණා. යයි ප්‍රේතයා කීවේය. ඉතින් ඊළඟට මොකද උනේ? ඊළඟට කුඩු ගහන අය ළඟට ගිහින් එයාගෙන් පිට වෙන සුවඳ හිරුවා. ඉතින් ඇයි මේ පාලිත ගැඟට ගියේ? රේල් පාරේදී මුණ ගැහිලා මෙයාගේ පස්සෙන් ගිහින් ඇඟට රිංගලා මෙයාව කුඩු ගහන්න මං පෙළඹෙව්වා. දැන් මෙයාගේ ඇඟේ ඉඳන් මංගේ ආශ්වාදය ගන්නවා. රේල් පාරේදී මුණ ගැසීම ගැන පාලිත පියවිසියට පත්කොට ගවේෂකවරයා විමසීය. බැංකුවෙන් පරිසර ව්‍යාපෘතියක් පටන්ගෙන දෙමට ගොඩ සිට මරදාන දක්වා රේල් පාර හා පරිසරය පිරිසුදු කිරීමේ ශ්‍රමදානයක් කළ බව මතක ඇතැයි පාලිත කීවේය. ඒ සමගම යලිත් භූතයා දිෂ්ටි විය. හෙදා තමයි මෙයාට සල්ලි තියෙන බව හිතලා ඇඟට රිංගුවේ. මෙයා ලවා කුඩු බොන්න පටන් ගත්තා. යයි ප්‍රේතයා කීවේය. ඔය කුඩු සුවද උරන පෙරේතයන් තව ඉන්නවද? ඔව්, අනිවාර්යෙන්ම ලොකු ලොක්කෝ හුඟාක් ඉන්නවා. අම්මටයි තාත්තටයි කරපු අපරාධෙට මටත් ළඟදි තවත් දැඩි විපාක ලැබේවි. ඔබ විනාශ වුණා මදිවට පවුලත් දේපලත් විනාශ කරලා දැන් මේ අහක හිටිය පාලිතවත් විනාශ කරලා පවු කරනව නේද? ඕවා මන් දන්නේ නෑ. මට කුටු සුවත නැතිව ඉන්න බෑ. මන් දන්නේ එච්චරයි. මේ ප්‍රේතයාට කිසිවක් නොවැටහෙන බව තේරුම්ගත් ගවේෂකවරයා ප්‍රේතයා දවා පුළුසා දුර්වලකොට එළියට ඇත දැම්මේය. පාලිතට නැවත පුනරුත්ථාපන මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගන්නැයි උපදෙස් දුන්නේය. ඔහු 100%ක්ම සුවපත් වී දැන් නැවත රැකියාවට යන බව මාස 2කට පසු පැමිණ පවසා ඇත. අවසාන වශයෙන් ජීවිතය කියන්නේ අපි හිතන විදිහම නෙවෙයි. මේ ජීවිතය ඇතුළේ ඔයා විශ්වාස නොකරන, ඔයාට හිතා ගන්නවත් බැරි අද්භූත දේවල් ඔයාටත් නොදැනීම සිද්ධ වෙනවා. සමහර විට ඔයා ළඟ මේ දැනුත් සිද්ධ වෙනවා.